සුබ දවසක් සිරු දිනාටම ඔබ අදත් මේකට වෙලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එක වන Nest LK YouTube channel එක කරගෙන ඉන්න තවත් එක වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔබට ගෙන එන බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් ගිලිමක් තිබුණා rechargeable portable fan එකක් හදාගන්න විදිය වීඩියෝ එකක් අරගෙන ඉන්නේ කියලා. ඉතින් අන්නේ වීඩියෝ තමයි මම අද අරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ ලිතියම් බැටරි ලිතියම් අයන් බැටරි තුනක් සහ charge module එකක් සහ voltage booster එකක් use කරලා මේ වගේ cooling fan එකකින් කොහොමද portable rechargeable fan එකක් හදාගන්නේ කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් මේක බොහෝ දෙනෙක් ගිලින වෙලා තිබුණේ power cut එකක් තිබෙන කාලයක් නිසා විදුලිය නොමැති අවස්ථාවෙදී මේ වගේ කුඩා ෆෑන් එකකින් සිසිල ලබා ගැනීම තමයි කාගෙත් අරමුණ වෙලා තිබුණේ. ඒ අරමුණින් තමයි බොහෝ දෙනෙක් මට දුරකථන කතා කරලා ඉල්ලීම් කරේ මේ වගේ රීචාර්ජබල් ෆෑන් එකක් හදන විදිය ඔබට අරගෙන ඉන්න කියලා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක ඔයගලන්ට මුල ඉඳලම අරගෙන එනවා. මේක හදා ගන්න විදිය ඉඳලා සම්පූර්ණම ප්‍රායෝගිකව මේ ෆෑන් එක හදලා මේක ක්‍රියාත්මක කරලා මම ඔබට පෙන්නනවා. ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරන්න නම් පහළ subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙන්නා ගැනීමට පහළ bell icon එක click කරලා තියාගන්න. අපි එහෙනම් යමු video එකට. මම දැන් මේ රීචාර්ජබල් පෝටබල් ෆෑන් එක හදන්න අවශ්‍ය කරන උපාංග ටික ඔබට හඳුන දෙන්නම්. අපිට අවශ්‍ය කරනවා ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ වගේ 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරි තුනක්. ඉතින් මේ බැටරි ගත්තම මේ බැටරි වෙන්න පොලේ අලුත්ම බැටරි මිලදී ගන්න ගියොත් බොහෝ මිලක් වෙනවා. ඒක නිසා ඔබට පුළුවන් සමහර ඉලෙක්ට්‍රොනික ෂොප්ස් වල තියෙනවා මේ වගේ භාවිතයෙන් ඉවත් කරපු බැටරි තියෙනවා. නමුත් මේවත් ඉතාම හොඳ ඇම්පියර් එකක් තියෙනවා. අපිට මේ වැඩේට සුදුසුයි. ඒක නිසා මේ වගේ යූස් කරපු බැටරි අඩු මිලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුත් බැටරියක් රුපියල් 400ක් වගේ වෙනකොට මේ බැටරියක් රුපියල් 200කට 175කට වගේ මිලකට අපිට මිලදී ගන්න පුළුවන්. මේ වගේ යූස් කරපු බැටරි. ඉතින් යූස් කරපු බැටරි හරි අලුත් බැටරි හරි තුනක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට ඊළඟට අවශ්‍ය කරනවා මේ බැටරි තුන චාර්ජ් කරන්න අවශ්‍ය කරන ලිතියම් අයන් චාර්ජින් මොඩියුල් එක. ඉතින් මේ චාර්ජ් මොඩියුල් එක පිළිබඳව මම වීඩියෝ එකක් කලින් අරගෙන අවිලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක. ඒකෙන් ගිහිල්ලා බලන්න මේ චාර්ජ් මොඩියුල් එක වැඩ කරන්නේ කොහොමද. මේක පිළිබඳව මම සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා. ඉතින් මේ චාර්ජ් මොඩියුල් එක ගත්තොත් ඔබට මේකෙදි අපිට මෙන්න මෙතන තියෙනවා අවුට් ධන සහ අවුට් රින කියලා. ඒ වගේ මෙතන තියෙනවා බැටරි ධන සහ බැටරි රින කියලා. ඒ වගේ මෙතන තියෙනවා USB port එකක්. මේ තියෙන්නේ මයික්‍රෝ USB port එකක්. අපිට ෆෝන් චාර්ජර් එකෙන් මෙතෙන්ට ෆෝන් චාර්ජර් එකෙන් සම්බන්ධ කරන්න පුළුවන් මේ USB port එකට. ඊට පස්සේ මේකට සම්බන්ධ කරව ලිතියම් අයන් බැටරි අපිට චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන විදිය මම අර කිව්වා ලින්ක් එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ ලින්ක් එකෙන් ගිහලා බලන්න. එතකොට ඔබට සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා වෝල්ටේජ් බූස්ටර් එකක්. මේක වෝල්ටේජ් බූස්ටර් එකක් කියලා කියන්නේ අපි මේක අපිට පේනවා වෝල්ට් ඉන් කියලා මෙතන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා වෝල්ට් වෝල්ටින් ධන කියලා මෙතන තියෙනවා. මෙතන තියෙනවා වෝල්ට් ඉන් රින කියලා. මෙතන තියෙනවා වෝල්ට් අවුට් ධන කියලා. මෙතන තියෙනවා වෝල්ට් අවුට් රින කියලා. ඉතින් මේ වෝල්ටේජ් බූස්ටර් එක ගත්තම අපිට අඩු විදුලියක් මේකට ලබා දීලා මේ වෝල්ට් අවුට් කියන පැත්තෙන් අපිට වැඩි විදුලියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක පිළිබඳවත් මම සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා. මම ඒකෙත් ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වීඩියෝ එක බලන්න ඔබට සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් මේ වෝල්ටේජ් බූස්ටර් එක වැඩ කරන විදිය පිළිබඳව. ඉතින් මේකේ ඉන්පුට් එකට අපිට වෝල්ට් 2 ඉඳලා 24 දක්වා දෙන්න පුළුවන්. මේ වෝල්ට් ඉන් කියන පැත්තෙන් අපිට දෙන්න පුළුවන් වෝල්ට් 2 ඉඳලා 24 දක්වා. ඒ වගේම මේ පැත්තේ වෝල්ට් අවුට් එකෙන් අපිට ගන්න පුළුවන් වෝල්ට් 5 ඉඳලා වෝල්ට් 28 දක්වා. ඉතින් මේක ඇඩ්ජස්ට් කරන්න මෙන්න මේ ප්‍රීසෙට් එකෙන් මෙතන අපිට පේනවා කුඩා ස්ක්‍රූ එකක් තියෙනවා. මෙන්න මේ ප්‍රීසෙට් එක කරකවලා තමයි අපිට අවශ්‍ය වෝල්ටේජ් එක අවුට් කරන වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්නේ.
මම මේක කරන විදිය ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද එකෙන් ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා ඕන් ඔෆ් ස්විච් එක. සාමාන්‍ය ඕනම ඕන් ඔෆ් ස්විච් එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයිට මේ වගේ කූලින් ෆෑන් එකක් අවශ්‍ය කරනවා. ඉතින් මේ කූලින් ෆෑන් එක ගන්නකොට හොඳ ස්පීඩ් එකක් වගේම ටිකක් අඩු ඇම්පියර් එකක් තියෙන කූලින් ෆෑන් එකක් තෝරගන්න. දැන් මේ ෆෑන් එක ගත්තොත් ඔබට පේනවා 0.3 ඇම්පියර්. ඉතින් ඉතාම අඩු ඇම්පියර් එකක්. එතකොට අපිට වැඩි කාලයක් මේ ෆෑන් එක භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ වගේ කවරයක් මේක සම්බන්ධ කරගෙන මේ වගේ මම නම් මේ සබම් පෙට්ටියක් කරන් තියෙන්නේ. මේ වගේ ඔබට කැමති බොක්ස් එකක් සූසු බොක්ස් එකක් ඔබට සපයා ගන්න ඕන. ඉතින් ওই ටික තමයි අපිට අවශ්‍ය කරන උපාංග ටික වෙන්නේ. මම දැන් ඊට පස්සේ මේක පරිපථය අනුසාරයෙන් ඔයාලට පැහැදිලි කරන්නම් මේක සම්බන්ධ කරන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඔව් මෙතනින් මම පෙන්නලා තියෙන්නේ මේ කොටස් ටික අපි සම්බන්ධ කරගත යුතු ආකාරය. ඉතින් මෙතන ඔබට පේනවා මේ මම මෙතන සඳහන් කරලා තියෙනවා 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරි චාර්ජි මොඩියුල් කියලා TP4053 කියන චාර්ජි මොඩියුල් එක තමයි මේ තියෙන්නේ. ඔබට දැන් මේ චාර්ජි මොඩියුල් එකක් මෙලදී ගන්න ඕන නම් ඔබට මෙන්න මේ TP4053 කියන චාර්ජි මොඩියුල් එක දෙන්න කියලා ඔබට වෙනසෙන් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ මෙතන මම පෙන්නලා තියෙනවා MT36.8 වෝල්ටේජ් බූස්ටර් එක. මේ වෝල්ටේජ් බූස්ටර් එකත් එහෙමයි MT36.8 කියන වෝල්ටේජ් බූස්ටර් එක ඔබට වෙනසලෙන් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ මෙතන මම පෙන්නලා තියෙනවා මිලි ඇම්පියර්ව 1200 ලිතියම් අයන් බැටරි තුනක්. ඉතින් ඔබට කැමති මිලි ඇම්පියර් ගානක දැන් 2200 එහෙම නැත්නම් 4800 මිලි ඇම්පියර්ව මේ ලිතියම් අයන් බැටරි තියෙන ඔබට කැමති වර්ගයක කැමති ඇම්පියර් ප්‍රමාණයක බැටරි මෙලදී ගෙනීම හැකියාව තියෙනවා. ඉතින් මෙලදී ගන්නකොට සමාන ඇම්පියර් ප්‍රමාණයක් තියෙන බැටරි තුනක් මෙලදී ගන්න. දැන් මම මෙතන පෙන්වලා තියෙන 1200 මිලි ඇම්පියර්ව. ඉතින් ඔබ 4800 මිලි ඇම්පියර්ව ගන්න නම් බැටරි තුනම 4800 මිලි ඇම්පියර්ව වලින් ගන්න. එතකොට මේ මම කලිනුත් කිව්වා මේ චාර්ජින් මොඩියුල් එක සහ වෝල්ටේජ් බූස්ටර් එක පිළිබඳව මම වීඩියෝ කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ දෙක බලන්න. එතකොට ඔබට මේක වඩාත් පැහැදිලි වේවි. මම සාරාංශයක් විදිහට නැවතත් මේක වැඩ කරන විදිය මම කියන්නම්. මේ චාර්ජින් මොඩියුල් එක ගත්තට පස්සේ මේක ලිතියම් අයන් බැටරිස් චාර්ජ් කරන චාර්ජින් මොඩියුල් එකක්. මේකේ අපි 5 වෝල්ට් දෙන්න ඕන වෙන මේ USB පෝට් එක හරහා ෆෝන් චාර්ජරෙන් අපිට පාස්වෙම 5 වෝල්ට් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට 5 වෝල්ට් මේ USB මයික්‍රෝ USB පෝට් එකෙන් දෙන්නේ නැත්නම් ඔබට පුළුවන් වෙන මේ ධන සහ ඍණ කියලා මෙතන තියෙන පින් දෙයක් මේ දෙකට වයර් දෙකක් පාසලා 5 වෝල්ට් ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ චාර්ජින් මොඩියුල් එකට 5 වෝල්ට් ලබා දුන්නාට පස්සේ ඔබට මෙතන පේනවා මේ බැටරි ධන සහ බැටරි ඍණ කියලා. අපි ඒ දෙකට වයර් දෙයක් පාස්තර තමයි බැටරි වලට සම්බන්ධ කරන්නේ. බැටරි සම්බන්ධ කරන්නේ සමාන්තරගතව ශ්‍රේණිගතව නෙවෙයි. ධන මේ බැටරි තුනේම ධන අග්‍ර තුනයකට සම්බන්ධ කරලා ඒක අපි ගෙනලා තියෙන වයර් එකකින් බැටරි ධන කියන එකට ඍණ අග්‍ර තුනයකට සම්බන්ධ කරලා ඒක ගෙනහිලා තියෙනවා බැටරි ඍණ කියන එකට. ඊට පස්සේ මෙතන තියෙන ඔබට අවුට් ධන සහ අවුට් ඍණ කියලා මේ දෙකලවරේ පින් දෙකක්. ඒකෙන් තමයි අපි මේ බැටරි චාර්ජ් කරගත්තට පස්සේ මොන හරි දෙයකට ලෝඩ් එක ගන්න මෙන්න මේ අවුට් ධන සහ අවුට් ඍණ කියන එකෙන්. ඉතින් අපිට දැන් මේ ෆෑන් එක වැඩ කරන්න 12 වෝල්ට් ඕන. අපිට දැන් මේකෙන් අවුට් වෙන්නේ 3.7 වෝල්ට් වගේ තමයි අවුට් වෙන්නේ. මේ බැටරි 3.7 වෝල්ට් අපි මේක පැරලල් කරලා සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් 3.7 වෝල්ට් බැටරි වුණාට සමහර වෙලාවට මේකේ 4.9ක් 4.7ක් වගේ වෝල්ටේජ් එක පෙන්නනවා. ඒක කැඩලුවක් නැහැ. ඉතින් අපිට ඒ වෝල්ටේජ් එක මදි මේ 12 වෝල්ට් ෆෑන් එක දුවන්න. ඉතින් ඒක නිසා අපි මේ වෝල්ටේජ් බූස්ටර් එක දාලා 12 වෝල්ට් හදා ගන්නවා. ඒ කියන්නේ මෙතනින් පිට වෙන 3.7 වෙනනම් 4.9 හෝ 4.7 වෝල්ට් ඒ වෝල්ට් ප්‍රමාණය අපි මේ වෝල්ටේජ් බූස්ටර් එකට ලබා දීලා මේ අවුට් එකෙන් 12 වෝල්ට් කරගන්නවා. මෙන්න මේ ප්‍රීසෙට් එක කරකවල අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක. ඉතින් මේ ලෝඩ් අවුට් කියන එක මේ අවුට් ධන සහ අවුට් ඍණ කියන එකෙන් අවුට් ඍණ කියන එක කෙලින්ම මේ වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ට් ඉන් කියන එකට මම ලබා දීලා තියෙනවා මේ පෙන්වලා තියෙන්නේ. ඒ වගේම මේ චාර්ජින් මොඩියුල් එකේ අවුට් ධන කියන එක වයර් එකක් ගෙනල්ලා ස්විච් එක හරහා වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ටේජ් ඉන් ධන එකට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන වෝල්ටේජ් අවුට් එක වෝල්ටේජ් බූස්ටර් එකේ V අවුට් එක වෝල්ටේජ් අවුට් එක ගිහිල්ලා ෆෑන් එකේ ධන වයර් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම වෝල්ටේජ් බූස්ටර් එකේ V අවුට් ඍණ කියන එක ගිහිල්ලා ෆෑන් එකේ ඍණ වයර් එකට සම්බන්ධ කරලා තියෙනවා.
ඉතින් මෙන්න මෙතෙන්දි අපි මෙතනින් මම කිව්වා 3.7 හෝ 4.9 හෝ 4.7 වෙන්න පුළුවන් මේ අවුට් එක මේ චාර්ජ් මොඩියුල් එකෙන් එන අවුට් එක මේ බැටරි චාර්ජ් වුණාට පස්සේ එතකොට මෙන්න මේ වීඩියෝ සෝරි වෝල්ට් ඉන් සහ වෝල්ට් වෝල්ට් ඉන් ඍණ සහ වෝල්ට් ඉන් ධන කියන තැන තමයි අපි එක ලබා දෙන්නේ ඊට පස්සේ අපි මෙන්න මේ මෙතන තියෙන ප්‍රීසෙට් එක මේ ප්‍රීසෙට් එකේ නෙමේ ඇනේ නියනකින් කරකවන්න කරක වල ඔබට අවශ්‍ය වෝල්ටේජ් එක මේ මෙතන ෆෑන් එක සම්බන්ධ කරන්න කලින් මෙතනට මල්ටිමීටරේ සම්බන්ධ කරන්න මම දැන් එක කරලා පෙන්නනවා ඕගොල්ලෝ මේක හදාගෙන යනකොට මල්ටිමීටර එක සම්බන්ධ කරලා වෝල්ට් මයින වෝල්ට් 20 DC වෝල්ට් 20 ට විතර වගේ දාලා 20 ර නැත්නම් ඊට වැඩි අගයකට දාලා මෙන්න මේ ස්ක්‍රූ එක කරකවන්න. එතකොට මේක එක පාට කරකවනකොටම වෝල්ටේජ් එක අඩු වැඩි වෙන්නේ නැහැ. මේක මේ රේන්ජ් එකට එනකන් අපි මේක එකම පැත්තකට නියනෙන් හිමීට කරකවකව යන්න ඕන. ඒක ස්ථානකේදී වෝල්ටේජ් එක වෙනස් වෙන ගන්නවා. අන්න එතන ඉඳලා ඒ පරාසය ඇතුලේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. ඉතින් මේක අපිට 5 වෝල්ට් ඉඳලා 28 වෝල්ට් වෝල්ට් 28 දක්වා මේක ලබා ගැනීම හැකියාව තියෙනවා. 5 වෝල්ට් වල ඉඳලා වෝල්ට් 28 දක්වා ඕනෑම වෝල්ටේජ් එකක් වෙන මේ ස්ක්‍රූ එක කරකවලා අපිට ඇඩ්ජස්ට් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්දී වෝල්ට් 12යි තියාගන්න ඕන. මොකද අපි මේ ෆෑන් එක වෝල්ට් 12යි ෆෑන් එකක්. වෝල්ට් 12 DC ෆෑන් එකක්. ඒක නිසා අපි මල්ටිමීටර සම්බන්ධ කරලා වෝල්ට් 12ට එනකන් මේ ස්ක්‍රූ එක කරකවලා මේක සෙට් කරලා තියාගන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි පරිපථය වැඩ කරන්නේ. ඒ වගේම කියන්න ඕන මේ USB charging port එක කියලා මම කිව්වා මේක. මෙතෙන්ට අපි ෆෝන් චාර්ජර් එක ගහලා මේක charge වෙන අවස්ථාවේදී මෙන්න මෙතන තියෙන රතු LED එක පත්තු වෙනවා. charge වෙන අවස්ථාවේ මේ බැටරි තුනම චාර්ජ් වෙලා ඉවරනාට පස්සේ රතු LED එක නිවිලා මෙතන තියෙන නිල් පාට LED එක පත්තු වෙනවා. ඒකෙන් තමයි අපි දැනගන්නේ බැටරි චාර්ජ් වෙලා ඉවරයි කියලා. ඉතින් ওই ටික තමයි මට පරිපථය පිළිබඳව ඔබට කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති මේක වැඩ කරන විදිය ගැන. අපි දැන් මේක ප්‍රායෝගිකවම හදලා බලමු මේ ෆෑන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔව් ඔබට පේනවා මම දැන් ලිතියම් අයන් බැටරි චාර්ජ් මොඩියුල් එකේ අවුට් රින සහ අවුට් ධන ඒ දෙකට මම දැන් වයස් දෙකක් මේ විදිහට පාස් කරන තියෙන්නේ. මේ තියෙන අවුට් ධන එක මේ තියෙන අවුට් රින එක ඒකට මම දැන් වයස් දෙකක් මේ විදිහට පාස් කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මැද තියෙනවා B ධන සහ B රින ඒ දෙක තමයි බැටරි එකට සම්බන්ධ කරන්නේ. ඒ වගේම මම මේ ලිතියම් අයන් බැටරි තුන මේ විදිහට ධන අග්‍ර තුනකට මෙහෙම පාස් කරගත්තා. ඒ වගේම ඍණ අග්‍ර තුනත් මේ විදිහට කම් පාස් කරගත්තා. මේ තියෙන්නේ අවසාන වයර් දෙක නේ. මේ ධන ප්‍රති සම්බන්ධ කරපු වයර් එක මේ තියෙන ඍණ ප්‍රති සම්බන්ධ කරපු වයර් එක. අපි මේ වයර්ස් දෙක දැන් සම්බන්ධ කරන්න ඕන මෙන්න මේ චාර්ජින් මොඩියුල් එකේ මම අර කිව්වා බැටරි ධන සහ මෙන්න මෙතන තියෙනවා බැටරි ධන සහ බැටරි ඍණ කියන ස්ථාන දෙකට අපි දැන් මේක පාස් කරන්න ඕන. මේ තියෙන බැටරි ධන මේ තියෙන බැටරි ඍණ. මම දැන් ඒක පාස් ගන්නම් මේ විදියට. මම ඉස්සෙල්ලම බැටරි ඍණ එක පාස් ගන්නම්. මේක සියුම්ම පාස් ගන්න මොකද බොහොම පොඩි ඩක් තියෙන්නේ. ෂෝට් නොවෙන්න අපි පාස් ගන්න ඕන. මම දැන් බැටරි ඍණ එක පාස් ගත්තා. ඔබට පේනවා මම බැටරි ඍණ එක පාස් කරන තියෙන. දැන් මෙතෙන්ට බැටරි ධන එක පාස් ගන්න ඕන. මම දැන් බැටරි ධන එක මෙහෙම පාස් ගන්නවා. බොහොම ප්‍රවේශයෙන් පාස් ගන්න පොඩි ඉඩකම එක තියෙන අපිට පාස් ගන්න තියෙන්නේ. මම දැන් බැටරි ධන එකත් පාස් කරගත්තා. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේක මේ තියෙන්නේ බැටරි ධන සහ ඍණ මේ විදියට පාස් කරන තියෙනවා. එතකොට මේ වයස් දෙක තමයි දෙපැත්තේ තියෙන වයස් දෙකම තමයි වෝල්ටේජ් අවුට් කරන වයස් දෙක. අපි ඒ වයස් දෙක දැන් පරිපථය අනුව බැලුවොත් අපි ඒ වයස් දෙක ඉන් කරන්න ඕන මේ වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ට් ඉන් කියන වෝල්ට් ඉන් ධන සහ වෝල්ට් ඉන් ඍණ මෙන්න මේ ස්ථානයේ සහ මේ ස්ථානයේ. ඉතින් වෝල්ට් ධන වයර් එක මම ස්විච් එක හරහා තමයි සම්බන්ධ කරන්නේ. වෝල්ට් ඍණ වයර් එක කෙලින්ම මෙතන වෝල්ට් ඉන් එකට දෙනවා. මේ චාර්ජ් මොඩියුල් එකෙන් එන වෝල්ට් ධන අවුට් එක මම ස්විච් එක හරහා කියලා තමයි මෙතෙන්ට වෝල්ට් ඉන් ධනයකට සම්බන්ධ කරන්නේ. ඒ වගේම
චාර්ජි මොඩියුල් එකේ ඉඳලා රින වයර් එක මේ තියෙන රින වයර් එක ඒක සම්බන්ධ කරනවා කෙලින්ම වෝල්ටේජ් ඉන් කියන තැනට වෝල්ටේජ් ඉන් රින කියන තැනට right එතකොට මම දැන් ඒක කරගන්නම් ඔව් මම ස්විච් එක හයි කරන්න ඉස්සෙල්ලා මේ චාර්ජි මොඩියුල් එකේ වෝල්ට් අවුට් කරන වයර්ස් දෙක මේ තියෙන්නේ මේ දෙකෙන් මම පෙන්වන්නම් ඔයාලට වෝල්ටේජ් එක මැනලා දැන් මම මල්ටිමීටර් එක DC වෝල්ට් පයින් රේන්ජ් එකට දාලා තියෙන එක 20ට දාලා තියෙන්නේ මම දැන් මේ විදියට මේ වයර්ස් දෙකට මල්ටිමීටර් එකේ ටෙස්ට් ප්‍රෝබ් දෙක තියලා ඔයගලන්ට පෙන්වන්නම් මේක වෝල්ටේජ් එක අපිට පේනවා 4.04ක් තියෙනවා මේ බැටරි තුනේ අපි බැටරි තුන පැරලල් කරලා තියෙන්නේ ඉතින් බැටරි තුන පැරලල් කරලා තියෙන අපි බැටරි වල වයර්ස් එක චාර්ජි මොඩියුල් එකේ B ධන සහ B ඍණ සම්බන්ධ කරලා තියෙනවා චාර්ජි මොඩියුල් එකෙන් වෝල්ට් අවුට් කරන ධන සහ ඍණ වයර්ස් දෙකට මල්ටිමීටරේ තියලා බලමු අපිට පේනවා වෝල්ට් 4.04ක් තමයි තියෙන්නේ. ඉතින් මේ 4.04 තමයි අපි වෝල්ට් 12ක් කරගන්න ඕනේ. මේ 12 කරගන්නේ මේ වෝල්ටේජ් බූස්ටර් එක හරහා. මම දැන් මේ ධන වයර් එකට ස්විච් එක හරහා ස්විච් එක සම්බන්ධ කරන්නම්. ඒ වගේම ඍණ වයර් එක අපි කෙලින්ම වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ටේජ් ඉන් ඍණ එකට දෙමු. මම දැන් ස්විච් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ වෝල්ටේජ් අවුට් වයර් එක හරහා. ඔබට පේනවා මම දැන් ඒ ධන වයර් එක සහ මේ ඍණ වයර් එක මේ දෙක මේ වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ටේජ් ඉන් ධන සහ වෝල්ටේජ් ඉන් ඍණ වලට පාස් ගන්නවා. ඊටාම සියුම් මේක පාස් ගන්න සාමාන්‍යයෙන් වෝට් 40 වගේ බෞද්ධයකින් පාස් ගන්න ලොකු වෝට් ගණනක පවුත් වලින් පාස් ගන්න ඒවා සමහරට පරිපථයේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඔර පේනවා මම දැන් වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ට් ඉන් සහ වෝල්ට් ඉන් ඍණ සහ වෝල්ට් ඉන් ධන වලට පාස් කරලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ වෝල්ට් අවුට් ධන සහ ඍණ. අපි මෙතන තමයි ෆෑන් එක සම්බන්ධ කරන්නේ. ඉතින් අපිට දැන් මේ ෆෑන් එක සම්බන්ධ කරන්න කලින් කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි මෙතෙන්ට අපි මේ වෝල්ටේජ් අවුට් ධන සහ ඍණ තැනට මල්ටිමීටර් එක DC වෝල්ට් මයින් එකට දාලා අපි වෙන මේ ප්‍රීසෙට් එක කරකවල වෝල්ට් 12ට ඇඩ්ජස්ට් කර ගන්න ඕන. මම දැන් ඒක ඔබට ඇඩ්ජස්ට් කරලා පෙන්නන්නම්. ඔව් දැන් ඔබට පේනවා මම මල්ටිමීටර් එක මෙහෙම සම්බන්ධ කරලා තියෙන. දැන් මේ වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ට් අවුට් එකට මම වයර් දෙකක් පාස් කරලා මේ විදියට කනෙක්ටර් එකක් දාලා මල්ටිමීටර් එකේ ප්‍රෝබ් දෙක සම්බන්ධ කරලා තියෙනවා. දැන් මල්ටිමීටර් එක මම වෝල්ට් DC වෝල්ට් මයින් රේන්ජ් එකට දාලා වෝල්ට් 20ට දාලා තියෙන්නේ. දැන් මම මේ ස්විච් එක දාන්නම්. ස්විච් එක දැම්ම වෝල්ට් පේනවා වෝල්ට් 12.21ක් පේනවා. ඉතින් මෙන්න මේ ප්‍රීසෙට් එකෙන් තමයි අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ගානට. ඔබට පේනවා මේක ප්‍රීසෙට් එක මම කරකවනකොට මේක වෙනස් වෙන හැටි බලන්න. මේකෙන් ඕගොල්ලන්ට කැමති වෝල්ටේජ් එකකට මේක තියාගන්න පුළුවන්. ඔබට පේනවා වමට කරකවනකොට වැඩි වෙනවා වෝල්ටේජ් එක. දකුණට කරකවනකොට වෝල්ටේජ් එක අඩු වෙනවා. ඔබට වෙනවා මම දැන් මේ දකුණට කරකවන්නේ. දැන් වෝල්ට් 12.7යි 3.738යි right. පේනවා මේ විදියට දකුණට කරකවන වෝල්ටේජ් එක අඩු වෙනවා. ඔබට දැන් 9 ගණන් වලට ගියා. මම දැන් මේක 12යි ගන්නට තියාගන්නම්. වමට කරකවන තමයි වෝල්ටේජ් එක වැඩි වෙන්නේ. මම දැන් මේක අපිට වෝල් 12ක් ඕන ෆෑන් එක කරකවන්න. මම දැන් මේ ඔබට පේනවා 12.23ක් වගේ තියෙනවා. ඒ ගාන ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේ ප්‍රීසෙට් එකේ මේ යන්නේ කරකවල එක හදාගත්තා. දැන් අපිට කෙලින්ම මේ මල්ටිමීටර් එක අයින් කරලා මෙතෙන්ට ෆෑන් එක සම්බන්ධ කරලා මේක වැඩ කරවල බලන්න පුළුවන්. ඔව් මම දැන් ෆෑන් එක සම්බන්ධ කරලා තියෙනවා. ඔබට පේනවා ෆෑන් එකේ වයස් දෙක මම වෝල්ටේජ් බූස්ටර් එකේ අවුට් එකට දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් මේ ස්විච් එක දාලා බලමු. ඔබට පේනවා ෆෑන් එක වැඩ කරන්න පටන් ගත්තා. ෆෑන් එක දැන් වැඩ කරනවා. ඔබට පේනවා ෆෑන් එක වැඩ කරන විදිය.
දැන් ඉතින් අපි මේක මේ විදියට නෙවෙයි අපි දැන් මේක මෙන්න මේ box එකට සම්බන්ධ කර ගන්න ඕන මේ මේ box එකට අපි මේක high කර ගන්න ඕන දැන් අපේ පරිපථය හරි අපි අපිට පේනවා switch එක off කරාම fan එක නවතිනවා ඒ වගේම switch එක දැම්මම fan එක වැඩ කරනවා දැන් අපි දැන් වෝල් 12.2 2 ගානක් අපි මෙතනින් වැඩියෙන් දුන්නා දැන් මේක සුපිරියටම වැඩ කරනවා මේ තියෙන battery pack එක right अभी दें मे बॉक्स मेक सविकर का पोर्टबल रीचार्जबल फैन याद मेकानी मुकद मे चारजिंग मोड्यूल मे पोर्ट मे चारजिंग पोर्ट अभी एलिएट फोन चारजर के संबंध कर संबंध करना मे बॉक्स तीन अभी मेक दें बॉक्स सविकर मेक क्लास दें ऑफ करना मेक अब पेनाव दें अब तेरे परीपते वैकरण विधिय वोल्ट हतर दशम का मे बैटरी बैकने अभी पैरल कल संबंध करते इतक एंपियर के तहत वैडे वोलटेज ऐकमाई अभी चार्ज मॉड्यूल संबंधक बैटरी पैक के वायर्स एक औवट के तमें वोलटेज बूस्टर के दूडे ये वोल्ट हतर दशम का अभी मेतना वोलटेज बूस्टर के वोल्ट दुलाई गाना वोल्ट दुलाट अडजस्ट करते थिंग मेके वोलटेज बूस्ट कर लाई मे हतराई दसम का आना वोलटेज मे वोलटेज बूस्टर के बूस्ट कर लाई मे ट्वेल्व वोल्ट वोल्ट बूस्ट कर लाई मे फैन वेड कर अभी दंग मेक इकलास कर अभी सपेगा आवरण हेट मम दंग मे सहिट बॉक्स के अत संबंध पैन बैटरी टीका डबल टेप दलाल वाला इवे वोलटेज बूस्टर मेतन चारजिंग मोड्यूल चारजिंग मोड्यूल के चारजिंग पोर्ट मेतन तीन मेतन टापिट फोन चारजर प्लग कर बैटरी चार्ज करना पुलवा मैं मम्मी करना स्विच मम्मी तेना संबंध करना अब मेक मेवी दीट मेम वहाँ पुलवा मेवी दी टापिट बॉक्स वहाँ पुलवा बॉक्स वहाँ तीन पड़पेना स्विच फैन वेड करना अभी दें फैन सविकर मेहम मे स्थाने मेहम अभी मेक सविकर फैन अभी मेहम मैं मेवी दट अलव मेकट ब्लू गाने मेक अलव मेवी दिए तीन मेवी दिए मम फैन मे बॉक्स उड़ी अलव अलव पेनवा मे आकार अब मेक मेहम तीय बागर पुलवा स्विच दालना मे विद्यार मेके अकेना पेना मे हा अकेना ई थिंक वब कामरे वेड करना मेस वेड करना अतर सीलिंग फैन टेबल फैन पेडस्टल फैन दश्चने मे वे तमंट हूला इन विधिया मे वे पोर्टबल मे विधि रीचारजबल फैन हदागत इका पाव कट लाट बड़े यूज कर पारने तो बट सीलिंग फैन वेयड़ा विधुड़िया इवे पेडस्टल फैन वेय विधुड़ा इतम अड विधुड़ता मे वे फैन आने तमंट इतरा सीसी भागा मे वे कामरे संपूर्ण लख फैन करना मे वे फैन तमंगे मे सूटी आगे मेहम तमंट वाड़ीला मुदट बैटरी करवा कंप्यूटर के इनको तब मे वे पोर्टबल रीचारजबल फैन मे दीट बाविता पुलवा ई थिंक मंद मेकट चारजिंग पोर्ट मेतन तीन मंद चारजिंग पोर्ट मोबाइल फोन चारजर हल पेन्न मत चारजिंग पोर्ट मोबाइल फोन चार्जर का पेना अतुले रतपाट लाइट पत्न विधिय तीन बैटरी का संपूर्ण चार्जर आयुर्नाम मैं रतपाट बल्ब नीला निलपाट बल्ब पत्ना इतना दंडवा बैटरी का फुल चार्ज के दें फुल चार्जर आने दें मेघाल तीन दूर पेना रतपाट तमें पत्ला तीन तीन मेवी तीय मेघ चार्ज करना पावचरान पुलवा मगतनेंट गैटल वाक नती मेक हदागन विधि मे चारजिंग मोडल के इवे वोलटेज बूस्टर के यूज कर मंगलंट पेदली पेन्नवा कोहमद मेकरा
මහිතන්නේ ඔබට කිසි ගැටලුවක් නැතුව ඇති මේක හදාගන්න විදිය පිළිබඳව මොන හරි ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. එතන මට ඒවට උත්තර දෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැනම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. අපි තවත් දවසක මේ වගේම හරබර වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.